அடே மூட்ட முக்கத பம்மே வெளா தியன்னே அனே மந்தபங் மாட்டியோ முக்கத பம்மே உம்பகே கட்டஹண்டத் தமுத்து விலானே மே மாறே உம்ப எலியட்டு விலா முக்கத கரண்ணி பங் மம்முனா கரத் துபிலட்ட முக்கதியாக்கோ மங்கரண்ணி மட்டோனிதே ஏ மெத்தன நம் முக்கக் கரிதையாக் விலா தியனோ பங் மட ஹிதென்னே தேவகே தமை பங் சியா கிவ்வ கதாவ ஹரி வகே அப்பி தெம் முக்கத பங் கரண்ணே මොනා කරන්නද කියලා මටත් හිතා ගන්න බෑ බං මේ අපි අම්මලාට කතා කරමුද බං අම්මලාට කිව්වොත් වැඩේ දෙල් වෙයි බං ඊට පස්සේ අපිට අම්බලන්ට බැනුම් ගන්නත් වෙයි එහෙනම් අපි දැන් මොකද කරන්න කියපන්කෝ මාටියෝ වරෙන්කෝ අපි ගෙට යමුකෝ මොකට මම එකපාරක් කිව්ව නේද මම මාටියා නෙවෙයි කියලා මේ පිස්සු කෙලින් නැතුව යමන්කෝ බං කොහොමද යකෝ සුදු මහත්තුන්ට කතා කරන්නේ මොමුනාද මන් මේ සුදු මහත්තය ගැන කියන්නේ සීයා කිව්වා වගේ වැඩේ දෙල් වෙලාද කොහෙද බං ඇයි බං මෝතේ හොල්මන වැහිලාද කොහෙද බං කොහොමද බං එහෙම වෙන්නේ ඇයි බං සීයා කිව්වේ කලින් පොරටත් ඔය වගේ වැඩ වුණා කියලා ඒ වුණාට බං ඒ මැරිච්ච කා සුද්දෙක් නේ ඉතින් සුද්ද කොහොමද යකෝ සිංහල කතා කරන්නේ ඌ වැඩි හරියක් ලංකාවේනේ බං ඉඳලා තියෙන්නේ ඉතින් සිංහල දන්නව ඇති පඩේ මේ මොකද බං මේ මාටේ අයියේ කිව්වා නේද සුදු වැඳගත්ත මොකෙක් දෙකේ කිටියා කියලා ඌද කොහෙද බං මොනවද බම් මේ වෙන්න යන්නේ බලට ගොඩක් ස්තුතියි බලව් හෑ මේක මොකටද බං අපිට මේ ස්තුතිය කියලා කියන්නේ මං දන්නේ බං ඇයි ඔය අපිට ස්තුතිය කියලා කියන්නේ බල නිසා තමයි මට ආයි මේ ලෝකෙට එන්න ශරීරයක් ලැබුණේ දැන් මට ආයිමත් මේ ලෝකෙ ඉන්න පුළුවන් අනේ අපේ යාළුවට නම් මොකුත් කරන්න එපා බලගේ යාළුවා දැන් ආйти මට බලව් ඒක තමයි දැන් මගේ ශරීරය. අඩේ ඔක්කොම මේක මොනවද බම් මේ කියන්නේ? මූලැස්ති මාටියාගේ ඇඟ ඇතුළෙම ඉන්න බං. එතකොට මාටියාට මොකද වෙන්නේ බං? අනේ මන්ද බං. බුලායි මේ ගමෙන් යන්න හිතන්නවත් එපා බුලෝ. හෑ. ඇයි අපිට යන්න එපා කියන්නේ? බුලා මේ ගමෙන් ගියොත් බුලාගේ යාළුවාගේ මලකඳ තමයි උඹලට බලන්න වෙන්නේ. හෑ. හොඳට මතක තියාගනින්න. එහෙම වුණොත් බලත උඹලගේ යාළුවා නැති වෙයි. එහෙම වුණොත් මම උඹලත් ඉතුරු කරන්නේ දැනගනින්න. අඩේ ඌ ගියාද බං? ගියාද කොහෙද බං? මාටියෝ මාටියෝ ඔක්කොම් මාටියෝ උඹ හොඳින් නේද? මගේ ඔළුව රදෙනවා ඔක්කොම්. මොකද අපි මේ එළියට වෙලා කරන්නේ? ඇයි මම මේ බිම වැටිලා? පොඩ්ඩක් කොහොම ඉඳපන්කෝ. ඒ පොඩ්ඩක් එහාට යමන්කෝ. ඇයි බං මේ අරුට මේ වුණ කිසිම දෙයක් කියන්න එපා හොඳේ ඒ මොකද බං උඹ දන්නවනේ ඌ ගැන ඌ ඊට පස්සේ මොන පිස්සුවක් නටයිද දන්නේනේ උඹලා මොකද බං ඔය කරන්නේ නෑ නෑ බං අපි මේ කතා වුණේ අපි එළියට ආවනේ චූ කරන්න ඊට පස්සේ එකපාරටම උඹට කලන්තයක් හැදුනා ඒක ගැන මට කලන්තය හැදුනා ඔව් බං හරි හරි දැන් නැගිටපන්කෝ මගේ ඔළුව පැලෙන්න රිදෙනවා බං ඇයි බං මට කවදාවත් නැතුව කලන්තයක් හැදුනේ උඹ රෑ කෑවෙත් නෑනේ බං ඒක වෙන්නේ නැති අපි චූ කරන්න එළියට ආව මට මතක නෑනේ බං උඹට කලන්තේ හැදුන නිසා වෙන්නේ නැති බං හරි හරි දැන් යමන්කු නිදාගන්න අම්මෝ මැරුව වගේ නිින්ද ගියානේ බං කියලා වැඩක් නෑ බං අපිට රෑත් හරියට නිින්දක් නෑනේ බං අරක නිසා කො බං ඒක තාම මූණ හොදන වෙති බං මේ ඊයේ රෑ උණ සෙද්දියට මොකද බං අපි කරන්නේ අපි මේක කාටවත් කියන්නේ නැද්ද බං අම්මලාට නම් කියන්න බෑ බං එහෙම වුණොත් දන්නවනේ වෙන දේ එහෙනම් කාටද කියන්නේ බං අපි මේක සීයට කියමු බං සීයා මොකක් හරි කියයිනේ මේ එහෙනම් අරුව වෙන්න කලින් දැම්ම යමන් සීයේ මොකද උකුම් පුතේ සීයේ ඊයේ රෑ මාර වැඩක් වුණානේ ඇයි මොකද්ද දරුව උනේ ඊයේ රෑ මැද මාටින් එළියට ගිහින් සීයේ එළියට ගිහින් ඔව් සීයේ මට කෝල් එකක් ඇවිල්ලා ඇහැරුණා ඊට පස්සේ තමයි දැක්කේ මොකටද එළියට ගිහින් තියෙන්නේ එයා ගිහින් නෙමෙයි සීයේ එක්කන් ගිහිල්ලා මට හරියට පැහැදිලි නෑ කොල්ලෝ අර බංගලාවේ හොල්මන එයාට වැහිලා සීයේ ඒකොල්ල එළියට එක්කන් ගිහිල්ලා මොනවා ඔව් සීයේ ඔය ළමයි කොහොමද කියන්නේ ඒ හොල්මන වැහිලා කියලා අපි මාටියට කතා කරා ඊට පස්සේ එයා අමුතු කටහඬකින් අපිට කතා කරේ සීයේ ඔව් සීයේ ඊට පස්සේ එකපාරට මේ ඒ හොල්මනක් මතු වුණා මොකක් ඉතින් ඊට පස්සේ මොකද වුනේ ඒ හොල්මන කිව්වා දැන් මාටින් අයිති එයාට කියලා මාටියාගේ ශරීරයත් අයිති එයාට කියලා කිව්වා සීයේ අපිට මේ ගමෙන් යන්නවත් හිතන්න එපා කිව්වා එහෙම වුණොත් මාටියාව මරනවා කිව්වා සීයේ අපිවත් මරනවා කිව්වා ඔයාලා මේක අම්මලාට කිව්වද
නෑසියේ අම්මලාට කිව්වනම් අපිට බැනුම් අහන්නත් වෙයි. කොහොද දැන් මාටිල් ළමයා? ඒ ළමයා හොඳින් නේද? ඔව් සීයේ, එයා නම් කාමරේ ඇත්තේ. එයා දන්නෙත් නෑ අපි එයාට උන දේ කිව්වේ නෑ සීයේ. ඒක හොඳයි. මොකද එහෙම වුණොත් ඒ ළමයා බය වෙනවනි. අපි දැන් මොකද කරන්නේ සීයේ? මටත් හිතාගන්න බෑ දරුවෝ දැන් මොකද කරන්නේ කියලා. ආයෙමත් මාටියට ඒ හොල්මන වැහෙයිද සීයේ? ඔව් කුම්පුතේ, කොයි වෙලේ මාටිල් ළමයාගේ ඇඟට වැහෙයිද කියලා අපිට කියන්න බෑ. කොයිකටත් ඔයාලා කල්පනාවෙන් ඉන්නකෝ. අපිට මේකට මොකුත්ම කරන්න බැරිද සීයේ? බලමුකු පුතේ, අපි මොකක් හරි කරමුකෝ. මේ ඔයා ගොඩක් ලස්සනයිනේ. තැන්කියු අනේ. ඊයේ ඔයා හදපු තේක නම් මරු. මම ජීවිතේට ඒ වගේ රස තේකක් බීලා නැහැ. බොරු කියන්න එපා. බොරු නෙවෙයි අනේ, ඇත්තමයි. ඔයාලා දවස් කීයක් මෙහෙ ඉන්නවද? ඒක නම් හරියට කියන්න බෑ. ඉතින් සතියක් විතර ඉඳලා යන්න තමයි ආවේ. කොහො අනිත් අය? එයාලා කාමරේ ඇත්තේ. මම මේ ඔයා දැකලා මෙතනට ආවේ. ඒ මොකද මාව දැකලා ආවේ? නිකන් ඉතින්. ඒ අන්නාරු අක්කට එක මල් කඩනවා. අප්පා දෙන්න මල් කඩනවා වගේ නේ. අනේ යන්න මල්ලි යන්න. අඩෝ ඒකේ කිසෝබනේ බලපංකු. මේ එයාට මුකුත් කියන්න එපා හරි. අඩෝ මූ බලපංකු. මාටියෝ මේ උඹ උනාවට වඩා වැඩි දැන්. හරි හරි බං, පොඩ්ඩක් කතා කරා විතරයිනේ. ඔව් ඔව් අපි දැක්කම මේ කතාව. කෝවක්ක අපේ දෙන්න. ඔන්න දෙන්නම ටවුන් එකට ගිහින් එන්නම් කියලා ගියේ. එහෙනම් ඉතින් දෙන්නාද සෙට් වෙන්න යනවැත්තේ. හැමදාම නෑනේ නංගි. අම්මේ මොකද දුවේ? කෝ අම්මේ මල්ලිලා ඔන්න ඔහේ හිටියා නේද? ආ මං දැක්ක ඔන්න පාර පැත්තට යනව කට්ටියම. ඇයි දුවේ? බලන්නකො අම්මේ මගේ පර්ස් එකේ තිබ්බ 500 උස්සලා. අයියෝ බං බලපංකො, අදත් කොහෙවත් යන්න නෑනි. අපිට විතරක් තනියම යන්න පුළුවන් ඇයි බං? මේ අම්මලාට කියලා අපි තුන්දෙනා අර දියල්ලක් තියනවා කිව්වේ, ඒක බලන්න යමංකො. අපි තුන්දෙනා විතරක්? ඔව් බං. බෑ බෑ අම්මලත් එක්කම යමු. ඇයි උඹට බැරි? තනියම ගියාම අරයලා එන්නේ නෑනේ. ලොකු අම්ම දන්නවනම් මේකව එල්ලනවා. මේ දැන් කයිය ගහන්නද මෙතනට ආවේ? නාන්නේ නැද්ද? නාමු නාමු පොඩ්ඩක් ඉඳපන්කො. උඹලා එහෙනම් කයිය ගහපල්ලා මම නානවා. කොක්කුම් පුතේ අර මාටින් පුතා ඔන්න කාමරේද කොයිද හිටියල කුවන්නේ? අපි කන් එන්න කියලා කිව්වා, ඒත් ආවේ නැහැ. එන්නම් කිව්වේ. ඉන්නකො මං එක්කන් එන්න. පවුනේ ඔය ළමයි බත් බෙදාගෙන කන්න හොඳද? හරි නැන්දේ. ආ මේ ළමයා මෙතනනේ. මං ඒත් බැලුවා කෝ කියලා. අන්න අර අය කෑමත් කනවා. ඔය පුතත් එන්න යන්න. පුතේ 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 මොකද යකෝ?